Yeah, but it's all
ප්‍රේරණදායක වතුර ගැන මම කතා කරනවා. ඊසල් සෙනග මිසර දේශෙන් කානාන් දේශය යන මොහොතේ ඔවුන්ට වතුර තිබා ඇතුණා. ඔවුන්ට කොයි මොහොතේ වතුර තිබා ඇතුණාද ඒ හැම මොහොතක්ම දෙවිනාස ආස්කම කළා. ඔවුන්ට වතුර තිබා යන මොහොතේ ස්වාමීස පර්වතේ විවුත කළා. පර්වතෙන් වතුර දුන්නා. එතකොට ඔවුන් වතුර බේරා ඔවුන්ගේ ගමන පටන් ගත්තා. තව තැනක ඔවුන්ට වතුර තිබා යන මොහොතේ නැවත පර්වතේ විවුත කළා. උන්වහන්සේ වතුර දුන්නා. ඔවුන් වතුර බේරා නැවත ගියා. තව තැනක ඔවුන්ට වතුර තිබා යන මොහොතේ මාර කියන උතන උන්වහන්සේ වෙනස් කළා. වෙනස් කළා උන්වහන්සේ එතනින් වතුර දුන්නා. ඒ වගේ උල්පත් වලින් දෙවෙනස් වතුර දුන්නා. වතුර දීලා උන්වහන්සේ ඔවුන්ව පොරොන්දු දේශේ කරා උන්වහන්සේ ලස්සනට ගෙනිච්චා. කොයි අවස්ථාවලදී දේව සෙනගට වතුර අවශ්‍ය වුණාද ඒ හැම අවස්ථාවලදීම උන්වහන්සේ ඔවුන්ට වතුර බෙදලා දීලා ඔවුන්ව පොරොන්දුව කරා උන්වහන්සේ ගෙනිච්චා. වතුර කියන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අද ඔබ ආත්මත් යම්කිසි ගමනක අපි සිටිනවා. අපි ගැලවීම ලබා ගත්තා දැන් ඉවරයි කියලා නෑ. ගැලවීමෙන් පස්සේ මයිමෙන් මයිමට තේජසෙන් තේජසට අපි ගමන් කරගෙන ඉන්න මොහොතේ අපිටත් වතුර අවශ්‍යයි. වතුර නැතුව අනිස්ථාවරට කාටත් යන්න බෑ. වතුර අවශ්‍යයි. එනිසා ඔබත් මාත් වතුර ලබා ගන්න අවශ්‍යයි. වතුර නැතුව අනිස්ථාවරට යන්න බෑ. ඔබටත් මටත් වතුර අවශ්‍යයි. එනිසා අපි වතුර ලබා ගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ යෝහාන් 8 වෙනි පරිච්ඡේදය 38 වෙනි වචනය John chapter 7 verse 37 යෝහාන් 8:37 මංගල්‍ය මා දවසු අන්තිම දවසේ යේසුස් වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාස ඇතනම් ඔව් මා ළඟට ඇවේ බී වාවේ. යේසුස් ක්‍රිස්තුස් මේ ස්ථානයේ ප්‍රශ්න කරනවා. කාටරි වතුර තිබාගද? ඉල්ලීමක් කරනවා. යමෙක්ට වතුර තිබාගයක් තියෙනවා නම් ඔව් මා වෙත ඇවිල්ලා බීවාදී. උන්වහන්සේ මතක් කරලා දෙනවා යේසුස් වහන්සේ කෙසේද වනාන්තරයේ සෙනගට වතුර අවශ්‍ය වෙන මොහොතේ උන්වහන්සේ වතුර බෙදා දීලා උන්වහන්සේ අනිත් අනිස්ථාවට ගෙනිච්චද ඒ වගේ ඔබටත් අනිත් අනිස්ථාවකට යන්න පිණිස වතුර අවශ්‍ය නම් මම මාගාව ඇවිල්ලා බොන්න. එවිට ඔබට අනිස්ථාවට යන්නට පුළුවන්. මගේ ප්‍රශ්න මේකයි. ඔබට වතුර තිබාද? ඔබට වතුර තිබායිද? එහෙම කෙනෙක්ට අද වතුර තිබාගයක් තිබුණා. තිබුණාද? ඔව් මා වෙත ඇවි බීවාවේ. මේක ශරීරක වතුර තිබාගයක් නොවේ. මේක අපේ ප්‍රාණයට වතුර තිබාග. අපේ ප්‍රාණයට. අපේ ප්‍රාණය වතුර තිබාගෙන් තිබෙනවා. මට වතුර තිබායි. මගේ ඇතුළත මිනිස්සුන්ට වතුර තිබායි කියලා කෙසේද දැනගන්න පුළුවන්? අද ඔබේ ජීවිතේ කලබල තත්ත්වෙ ඉන්නවද? අනේ මේ කලබල තත්ත්වෙ ඉවත් වෙන්න ඕනේ. එහෙනම් ඔබට වතුර තිබා තියෙනව ප්‍රාණයක් තිබෙනවා. ජීවිතේ බොහෝ අවශ්‍යතා තියෙනවා. මම ආයෙත් මුදල් දෙන්න ඕනේ. මගේ පවුලේ මේ ප්‍රශ්නේ වර කරන්න ඕනේ. මගේ ජීවිතේ මේ සාවරණය අවශ්‍යයි. යම්කිසි අවශ්‍යතාවයක් ඇතුලේ. එහෙනම් ඔබගේ ප්‍රාණයට වතුර තිබා තිබෙනවා. ඔබගේ ප්‍රාණය වතුර තිබා උදෙසා ආසා වෙනවා. ඔබේ ડિප්‍රෙෂන්, මානසික අත්තතිය, ජීවිත පරාජය, ජීවිත කැළමුණාව තත්ත්වය, ප්‍රශ්නාර්ථක ඔබ සිටින්නේ. මේකේ මම අයලියට එන්න ඕනේ. මම හොඳ ලයිෆ් එකක් ජීවත් වෙන්න අවශ්‍යයි. මට මුදල් අවශ්‍යයි. මේකේ මම අයලියට වෙලා නිදහස් වෙන්න ඕන කියලා ඉන්නවා නම් එහෙනම් ඔබගේ ප්‍රාණයට වතුර අවශ්‍යයි. මේ වතුර මේ ප්‍රාණයට අවශ්‍ය වෙන වතුර තිබාගය ඉවත් කරනට අපි ශාරීරිකව අපි ක්‍රියා කරනවා.
යම් කෙසේ ප්‍රශ්නෙ ලෙඩෙන්න අපි යාළුවොත් එක්ක ඉලෙඩනවා. ඒ මොහොතේ කිවරයි. නමුත් ඒක తాවකාලිකයි. නැවත තිබාග ඇති වෙනවා. අපේ ප්‍රාණේ තියනා වූ තිබාග ඉවත් කරනට තිබායි නැති කරන්න නැති දේවල් කෙරෙහි අපි යොමු වෙනවා. සමහර ට්‍රිප් එකක් කරනවා. දවස් හතරක් හොඳ ට්‍රිප් එකේ. ඔක්කොම බස් එක බෑපෑම ආපහු අර ප්‍රශ්න තියෙනවා. සමහර අපි සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන වෙලාවේ ඒ තිබාගේ නැහැ. ඒක తాවකාලිකයි. මෙවුවා අපේ ප්‍රාණේ තියනා වූ පිපාසය සංසිඳවන්නේ නැහැ. තරුණ තරුණයන් ඔබටත් මා කියන්න කැමති. ප්‍රශ්න වේදනාව හැම දෙයක්ම తాවකාලිකව අමතක කරන්නව පිණිස මෙව අතිබනඩ මේක සම්පූර්ණ ප්‍රශ්න ඉවර කරන්නේ. ඒ නිසා යේසු වහන්සේ කියනවා යමකුට ඉංග්‍රීසියේ if anyone කවුද කෙනෙක්ට වතුරු තිබා තියෙනවා මාව දෙන්න. යේසුස් කැඳවනවා. කවුද කෙනේ ජීවිතේ බරෙන් ඉන්නවා නම් එයාට ආත්මයේ තිභාගයක් ඔහුගේ ප්‍රාණයේ තිභාගයක් තියෙනවා. නමුත් මේකට ස්ථීර පිළිතුරක් අද මනුෂ්‍යට නැහැ. ඔබට අද ප්‍රශ්නයක් තියෙනවා නම් එන ඔබට තිභාගයක් යන්නකෝ. තියෙනවා. මේක ඉවර වෙන්න ඕනේ. මම මේක එළියට එන්න ඕනේ. ඒක යන ඔබට තියෙනවා. සල්ලි ප්‍රශ්න නැති කවුද කිනවද? සල්ලි ප්‍රශ්න නැති අය ඉන්න පුළුවන්. ඉන්න ඕනේ. ලෙඩක් නැති කෙනෙක් ඉන්න ඕනේ. අඩුවක් නැති කෙනෙක් ඉන්න අවශ්‍යයි. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ දෙන්න පුළුවන්. හොඳ නැද්ද? යේසු වහන්සේ කියන යමෙකුට තිබාගත් තියනවා ඔහු මා වෙත ආවා. මේ සමාණ්ඩ අපි ඉරිදා ආගමික කිතුණුවන් ලෙස ඉන්නවා. අපි පල්ලියට ආවම අපේ වතුර තිබා ඉවර වෙයි කියලා. ඔව් ඒක පැය එකමාර දෙකට. හැබැයි ගේට්ටුවෙන් එළියට ගියාම ආපහු මිනිහයි ගෑනිසන්. ආපහු ප්‍රශ්න. ආපහු ඒ ප්‍රශ්න එනවා. මේක ආගමික සංස්කෘතියක්. ආගමික සංස්කෘතියේ බෑ ඔබගේ වතුර තිබාගේ ඉවත් කරන්නට. යේසුස් වහන්සේ මේ වගේ తాවකාලික දෙයක් නොවේ උන්වහන්සේ දෙන්න කැමති වෙන්නේ. උන්වහන්සේ කාන්තාරේ වනාන්තරේ ඉන්න ඔය දෙස බල්ල කෙනා යමෙකුට වතුර තිබා තිබේනවා. තිබේ නම් ඔහු මා වෙත ඇවිත් බීවා වේ. උන්වහන්සේ කියන යමෙකුට මේක අදහස මොන යමෙකුට කියන එක. ඒ කියන්නේ ඕන කෙනෙක්ට. ඒ කියන්නේ ඕන තරම් මාගව තියෙනවා. සමාහයට කියන්නේ යමෙකුට කියන්නේ ඒක ඕන කෙනෙක්. උන්වහන්සේගාව ඔබගේ හැම ප්‍රශ්නෙට පිළිතුර තිබෙනවා. උන්වහන්සේ මරණ දෙයට පරිසවෙන් දෙස බලලා කියනවා යමෙකුට වතුර තිබාගයක් තියෙනවා. මා වෙත සතුරන්ට පවා දෙන්න තරම් උන්වහන්සේ වතුර දෙනවා. ජීවිතේ පොරබැදීම් කැළඹීම් සමග ඔබ ඉන්නවා නම් ඔබගේ ආත්මේ තිබාගයක් තියෙනවා. එහෙනම් මේ උදෑසන මේ නව හැම කෙනාට ආත්මික තිභාගයක් තියෙනවා. අපි ආත්මික වනාන්තරේ අපි ගමන් කරන මොහොතේ යේසුස් වහන්සේ කියනවා යමෙකුට වතුර තිබා තිබෙනවා මා වෙත. ඔබ සමහර දේවල් වල පරාජය වෙලා ඉන්නවද? සමහර පාපෙන් එළියට එන්න බැරුව ඉන්නවනะ? එහෙනම් මම මේක එළියට එන්න ඕනේ. තිබා ඔබගේ ප්‍රාණයට තිබා. යේසුස් වහන්සේ කැඳවීමක් දෙනවා මා වෙත එන්න. මා වෙත එන්න. යමෙකුට තිබායි තිබේනා මා වෙතර ඇවිත් බීවාවේ. යේසුස්වන්ස තමා වෙත එන්නව පිණිස කියනවා. ඇවිල්ලා කියනවා උන්වහන්ස ආවට මදි ඔව් බීවාවේ. යමෙකුට වතුර තිබා තිබේනවා තිබේනම් ඔව් මා වෙත ඇවිත් බීවාවේ. දැන් මම යේසුස්වන්ස ගාව ආපු කෙනෙක්. මම 1981 මාර්තු 10 යේසුස් වහන්සේ පිළිගන්න යේසුස් වහන්සේ ගාව ඇවිල්ලා යේසුස් වහන්සේ පිළිගත්තා. ඔබත් කිතුණුවෙක් නම්
ඔබගේ පව්වලට සමාව ඉල්ලලා ඔබගේ ජීවිත දෙනාසට කැප කරලා ඔබගේ ජීවිත අද සදාකාලික ජීවන දිසා ඔබ කැප කරපු කෙනෙක් ඔබ යේසු වහන්සේට ඇවිල්ලා ඉන්නවා. මෙතන කවුද යේසු වහන්සේ තම පිළිගත නැති කෙනෙක් ඉන්නවා නම් පව් සමාව ලබාගත නැති කෙනෙක් ඉන්නවා නම් ඔහුට මා කියන කැමති යේසු වහන්සේ වෙත එන්න. උන්වහන්සේ ඔබට ජීවනයේ ලබා දෙයි. නමුත් මේ වචනේ කියනවා යමෙකුට තිබා යමකට පිපාසය ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. ඒකේ අදහස ඔබ යේසුස් වහන්සේ ගාව ආවට මදි. උන්වහන්සේ අරන් ඔබ බොන්න අවශ්‍යයි. උන්වහන්සේ ඔබ ගන්න අවශ්‍යයි. උන්වහන්සේව ඇතුල්ට අරන් උන්වහන්සේ ඇතුළට ගත්ත ගාම ඇතුලේ ක්‍රියා. ඔබ වතුර ළඟට ආවත් මදි. ප්‍රශ්නේ විසඳන්නේ යේසුස්. යේසුස් ගාව ආවට මදි. උන්වහන්සේ ඇතුළට ගන්න අවශ්‍යයි. වතුර ඇතුළට ගියාම වතුර ඇතුලේ ක්‍රියා කරයි. අපේ උන්වහන්සේව දැනගත්තා වූ අය ලෙස පමණක් හිටියත් මදි. අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා උන්වහන්සේ සමග අපි මික්ස්රණ වෙලා සිටින්න අවශ්‍යයි. එහෙම අපි මික්ෂණ වෙන මොහොතේ උන්වහන්සේ පුදුම දෙයක් කරන්නවා. අද මේ දේශනාව ඉදා වැදගත්. යමෙකුට පිපාස ඇතනම් මා වෙත ඇවිත් බීවාවේ. බීවාම උන්වහන්සේ යම් කිසි මාධ්‍යයක් කරන්න ඊළඟ වචනය. 38. මා කෙරෙහි අදා ගන්නා තුලින් ලියවිල්ලේ කියා තිබෙන ඇටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කිවය. ගංගක් නොවේ ගංගා. ඕ මා වෙත ආවන් පස්සේ මාව ගත්තම ඌ තුල ජීවනදායක ගංගා ගලා යන්නේය. ඔබ යේසුස් වහන්සේ ගාව ආවට මදි. ඔබ උන්වහන්සේ ගත්තම ඔබ තුලින් ජීවනදායක ගංගා. ඔබට පිපාසයක් තියෙනවා. සල්ලි අවශ්‍යයි. මොනවද කරන්නේ? ඒක පිපාසය. ඔබ උන්වහන්සේ ගාව ඇවිල්ලා උන්වහන්සේ ගත්තම ඔබගේ පිපාසය ඉවර වෙන කව විතරක් නෙවෙයි. ඒක ගංගාව හැටියට අනිත් හැට ඇතයි. ඒ මුදල් ආශිර්වාදය ඔබ තුලින් ගලා යයි. ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳලා ඒ ප්‍රශ්න විසඳන උදේ හැම තුලක් ගලා යයි. හාලෙලූය. බයිබලේ සඳහන් කළ දෙනවා ඔහු තුලින් ජීවනයේ දායක ගංගා ගලා යයි. උන්වහන්සේ ඔබගේ ප්‍රාණයට වතුර දුන්නම එතන ඉඳලා ජීවනයේ ගංගා ගලා යන්නට තබන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රාණේ වෝටර් පම්ප් එකක් තබන්න කැමති. එවිට ඔබ තුල ඉඳලා ජීවනදායක ගංගා ගලා යයි. හල්ලෙලූයා. ජීවනදායක වතුර. ජීවනදායක වතුර කියන්නේ මොනවද? ඒක ගලාගෙන තිබෙනවා උද. ඒක නතර වෙන්නේ නැහැ. එතනින් දිගටම එනවා. ඒක තමයි ජීවනදායක ගංගා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගාව ඇවිල්ලා උන්වහන්සේ ලබා ගත්තම උන්වහන්සේගේ පම්ප් එකක් ඇතුළේ දාලා ඔබ තුල උඟක් ඇර ආශිවදේ. පැහැදිලිද? රයිට්. දැන් ඉතින් වැදගත් දෙයක්. ඔබ කියන්නේ කෙනා මේ ශරීරය නොවේ. ඔබ කියන්නේ ශරීර නොවේ. ඔබගේ ශරීරය ඇතුලේ ප්‍රාණයක් තිබෙනවා. ඒ ප්‍රාණේ බුද්ධිය, ඇඟීම්, කැමැත්ත මේ තුනම තිබෙනවා. ඇදලි ඔබ කියන්නේ සර්ග නොවෙයි. ඔබ ඇතුලේ ප්‍රාණයක් තියෙනවා. ඒ ප්‍රාණය ඇතුලේ ආත්මයක් තිබෙනවා. ඔබ මැවුනම ඔබගේ ප්‍රාණය සදාකාලයේ ජීවනය තුළට සුවග රාජ්‍යට යයි. ශරීරය එසේ නැහැ. සර්රය මෙතනින්ම මැරෙයි. ඔබගේ සර්රය මැරුණම ඔබගේ ආත්මය සදාකාලික ජීවනයට යයි.
ඔබගේ ප්‍රාණයයි. ඔබ ගව සර්ගත් වෙනවා. ආමෙන්. ඔබ තුල ප්‍රාණය තියෙනවා. මේ ප්‍රාණයට ආසයි. මේ ප්‍රාණය තුල බුද්ධිය කැමැත්ත ඇඟීම. බුද්ධිය කැමැත්ත. මට යම් කිසි දෙයක් කැමති වෙනවා. මම කැමති වෙන මගේ ප්‍රාණය කැමති වෙන හැම දෙයක්ම ප්‍රාණය ආස වෙන හැම දෙයක්ම සර්ගත් අලා එක කරගන්නේ මගේ ඇස් වලට ආසාවක් නැහැ මගේ කටට ආසාවක් නැහැ මගේ කටේ ආසාවක් නැහැ මගේ ඇස් වල ආසාවක් නැහැ මගේ ප්‍රාණයේ තියෙන ආසාව මගේ ඇස් වලේ මගේ කටේ මම කරනවා මගේ ප්‍රාණය ගියාම ශරීරය වැඩ කරන්නේ නැහැ මේ ශරීරය ක්‍රියා කරන්නට තබන්නේ මගේ ප්‍රාණය ප්‍රාණය කැමත එක කරයි මට උදෙන්ම ෆෝන් එක ගන්න ඕනේ බලන්න ඕනේ ඩගල එක මම එක කරනවා ප්‍රාණයට මොන මොන දේවල් අවශ්‍යද හැම දෙයක්ම ශරීර අරන් එක සම්පූර්ණ කරයි ඔබගේ ප්‍රාණය තමයි ඔබව එළිදරව් කරන්නේ. වකවද කියලා එළිදරව් කරන්නේ. අද ඔබ මේ ස්ථානයේ වාඩි වෙලඳ හේතුවත් ඔබගේ ශරීරද කියන්නකෝ. ප්‍රාණේ. ප්‍රාණේ කැමති වුණා අද චර්ච් එකට ගිහිල්ලා වාඩි වෙමු කියලා. ඒතර ශරීර අර තමගේ කැමැත්ත ඉෂ්ට කළා. හැම කෙනාටම ඉපදෙන මොහොතේ ප්‍රාණයක් එනවා. අපේ අම්මලා තාත්තලා තියෙන අපි ඉපදෙන මොහොතේ ප්‍රාණයක් එනවා. ඒ නිසා තමයි බබාලා ඉපදුන ගාම අම්මලා කියන්නේ තොම බොරු කියන්නේ. ඇයිකවත් ඒක මොනවද කියන්නේ? දෙමාපියන් තුලින් එනවා. ඒ නිසා අපි පාපේ ඉපදලා තියෙනවා. ශරීරය කවදත් තනියෙන් ක්‍රියා කරන්නේ යනකො. මොනරක් කියන්නේ? නෑ. මගේ ශරීරයට මෙයා කැමති නෑ මගේ ප්‍රාණයට මියාව කැමති ප්‍රාණය සම්පූර්ණ තෘප්තිමත්ව ජීවත් වෙන්නේ නෑ අද ප්‍රාණයට අද එක ආසාවක් ඇති ඒත් තව ආසාවක් නැවතේ අද මේක හොඳයි කියයි එට වෙන එකක් හොඳයි කියයි ඒ නිසා ආත්මය තෘප්තිමත් ප්‍රාණය තෘප්තිමත් නෑ යම් කිසි දෙයක් යාට ස්ථිරව අවශ්‍යයි ඒ නිසා යේසුස් වහන්සේ කියනවා යමෙකුට පිපාසයක් නම් ඔහු මා වෙත ඇවේ බීවාවේ එම බිව්වත් මා ඔහු තුලින් ජීවනදායක ගංගාව ගලා යන්න තබනවා ඔහු යම් කිසි දෙයක් කැමති වෙන්නේ ඇයි ඔහු තුල ඒ වතුර දෙනවා ආමෙන් අද මට මොනාක දෙයක් අවශ්‍යද කියලා ඇහුවත් මම කියන්නේ නැහැ කියලා. මට මුදල් අවශ්‍යද? නැහැ. මොනාක දෙයක් ඔයාට අවශ්‍යද? ඉඩමක් නැහැ. හැම දෙයක්ම මගව තියෙනවා. ඒවා මට ලැබේ. මා තුල එක ගලා යනවා. දැන් මම පිට නොවේ බලාපොරොත්තු වෙන්නේ හැම දෙයක්ම මා තුල. ඇයි? යමෙකුට පිපාසය දෙනවා. ඔව් මා වෙත ඇවිත් බීවාවේ. උන්වාස මාතුල ආවන් පස්සේ මාතුල ජීවනයේ දායක ගංගාව ගලා යනවා මේ ජීවනයේ ගංගාව ඔබ තුලින් මාතුලින් කොහමද ගලා යන්නේ උන්වාස තබන්නේ හැම ක්‍රිස්තියානි ගාවම වෝටර් පම්ප් වතුර පම්ප එකක් උන්වාස දෙනවා මේ වෝටර් පම්ප් අරහා ජීවනයේ වතුර දුවන්න තමයි මේ වෝටර් පම්ප් එක කොහෙද තියෙන්නේ මේ වෝටර් පම්ප් එක කොහෙද තියෙන්නේ ඔබට කියලා ශරීරයක් තියෙනවා ඔබට කියලා ප්‍රාණයක් තියෙනවා ඔබට ඔබ කියන්නේ ආත්මයක් තියෙනවා හොඳනම් ගන්නේ ශරීරය ප්‍රාණය ආත්මය ශරීරය ලෞකික දේවල් සමග සම්බන්ධ වෙයි මේ ලෝකේ තියෙන භාණ්ඩවල සමග සම්බන්ධ වෙයි. ප්‍රාණය මා සමග සම්බන්ධ වෙයි. ඒක මා සමග. ආත්මය දිව්‍යන් මා සමග සම්බන්ධ වෙයි.
පැහැදිලි. අද ඔබ ලොකු ස්ථාවරයකට යන්නවා. ඒකයි මම මේ මාද කතා කරන්නේ. Right. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තම ඔබගේ ශරීරය තුල ප්‍රාණයක් තියෙනවා. ඒ ප්‍රාණය තුල ස්වාමීන් වහන්සේ ආත්මයක් තබනවා. මොනවද තබන්නේ? අලුතා. ඒක තමයි මම. ආත්මයක් තබනවා. ඒ ආත්මය ඇතුළ උන්වහන්සේ වෝටර් පම්ප්. වෝටර් පම්ප් කියන්නේ සුද්ධාත්මවහන්සේ තබනවා. සුද්ධාත්මස කොයිද එන්නේ? අපේ ආත්මය තුළ. මා තුළ නෙවෙයි, ලස්සනට මේ ලස්සන කියනවනේ. සුද්ධාත්මස කොයිද එන්නේ? අපේ ආත්මය තුළ. ආත්මය කොයිද තියෙන්නේ? ප්‍රාණය තුළ. ප්‍රාණය කොයිද තියෙන්නේ? ශරීරය මොනවද කරන්නේ? ශරීරය මොනවද කරන්නේ? කට ඇරලා කියන්නේ ලෞකික රයි. ශරීර කොහොමද ක්‍රියා වෙන්නේ? ප්‍රාණය කැමති වෙන දේ. ඒක තමයි ඔය කරන්නේ. ශරීර රයි. දැන් බලන්න ඊළඟ වචනේ. උන්වහන්සේ මෙසේ කීවේ තවත් අදාගත්තන් විසින් ලබන්ට සිටින ආත්මයන්න් ගෙනය. උන්වහන්සේ වෝටර් පම්ප් කියලා කිව්වේ ජීවනයේ වතුරයි කියලා කිව්වේ කවුද? සුද්ධාත්මස ලැබෙන්නවා. වාතුලිය යමක් ගලා යන්නවා. ඔබ යම් කිසි දා පිපාස වෙනවා. ඒදි ඔබට ලැබෙන විතර නෝයි ඔබ තුලින් ගලා යන්නවා. ඔබ දන්නවා නලලි නලලින් වලට එක කෝපයක් වතුර දාපුවම මට වතුර ලැබෙන කියලා තියෙන්නේ නැහැ. එතනින් ගලාගෙන පම්ප් එක. ආමේ. ඒ වගේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදා ගන්නවුන් විසින් ලබන්ට සිටින ආත්මයන් අන් ගෙනය. මක්නිසාද යේසුස් වහන්සේ ඒ තාක්ම මයිමට නොපෙමෙනි බැවින් ප්‍රාණේ තියන්නේ සාගර තුල. ආත්මය තියන්නේ සුද්ධාත්මස සිටනේ ආත්මය තුල. රයිට්. සුද්ධාත්මස දැන් ඔබගේ ආත්මය සමග සම්බන්ධ. කලින් ඔබගේ ප්‍රාණේ කැමැත්ත තිබුණා. ප්‍රාණේ බුද්ධියක් තිබුණා. ප්‍රාණේ ඇඟෙනවා මේ මිකවත් හොඳයි කියලා. ඒ හැම දෙයක්ම මේ ශරීරය කළා. හොඳට හංගන්න. ලයිෆ් එක චේන්ජ් වෙන තැන. දැන් ආත්මය තුළ සුද්ධාත්මස ලැබුණාම ආත්මය ශක්තිමත් වෙනවා. ආත්මය ශක්තිමත් වෙලා ඒක සම්බන්ධ වුණාම ඒ ආත්මයට ජීවනය ඇති වෙනවා. සුද්ධාත්මසම ජීවනය. ඒක තමයි සදාකාලික ජීවනය. අපිට මොන ජීවනය තියෙනවද? සද්දෙන් කියනකෝ. සුද්ධාත්මසක දුන්නා. අපතුල සුද්ධාත්මසම දිව්‍ය ජීවනය. දිව්‍යන් මාසික ජීවනය අපතුල තිබෙනවා. හලෙලුයා. උන්වහන්සේගේ ජීවනය දැන් අපි තුල තියෙනවා. උන්වහන්සේගේ ජීවනයෙන් අපි පිරලා සිටින්නේ. ආමේ. දිව්‍ය සුවය මා තුල තිබෙනවා. ඔබට පැහැදිලි? ගයි නැවත මම කියනවා. ආත්මයේ සරග තුල තිබෙනවා. ඔබගේ ප්‍රාණය තුල ප්‍රාණයේ සරග තුල තියෙනවා. ආත්මය ප්‍රාණය තුල දෙනවා. සුද්ධාත්මස ඔබගේ ආත්මය තුල එන්න. ජීවනයේ වතුර නැමති සුද්ධාත්මස ඔබගේ ආත්මය තුල ජීවනය නැමති ගංගාව ගලන්න තමයි. රයිට්. නැවත මයිසි. ප්‍රාණය තියන්නේ සරග තුල. ප්‍රාණය තියන්නේ සරග තුල. දැන් මේ ප්‍රාණය තියන්නේ සරග තුල. මේ ප්‍රාණය කැමති වෙන දේ සිතන දේ
ප්‍රාණය සරවා කරනවා. ඒකයි පරණ ජීවිතය. දැන් මට ආත්මයක් ආවා. ආත්මය තුල සුද්ධ. සුද්ධාත්මවාස දැන් ක්‍රියා කරමුදේ සුද්ධාත්ම සලු දේවල් දෙනවා. දැන් ආසාව ඇති කරනවා අල්ලියම නැගිටින්න. ආමේ. අල්ලියම නැගිටින්න ආසාව ඇති වෙන මොහොතේ මේ ප්‍රාණයට අලුත් ඩේටාබේස් හම්බ වෙනවා. අල්ලියම නැගිටින්න ඕනේ කියන ආසාව. මේ ආසාව ඇති වුණාම මේ ආසාව මොනවද කරන්නේ? සර උදේ පාන්දර නැගිටිනවා. උදේ නැගිට ගාම බයිබලේ කියවන්න ඕනේ. මගේ ආත්ම තුලම ඒක සරට පානට කියලා කානේ සරට යනවා. සුද්ධාපාස මාතුල ඉන්නවා. මගේ ජීවිතේ නැත්නම් ඔබගේ ජීවිතේ යම් කිසි දෙයක් කලින් අයිනු වුණාම නැතුනම අයියෝ මේක ගියානේ දැන් මම කොහොමද ජීවත් වෙන්නේ මගේ ජීවිත නැති වෙන්නේ මම මගේ ජීවිතේ පා කරනවා ඇයි මිනිස්සු මෙහෙම ඉන්නේ ඇයි මාව මිනිස්සු රවට්ටන්නේ මිනිස්සු ගැටි මේකද කියලා අපි දඟලන හැබැයි දැන් සුද්ධාත්වාස අපි තුල ඉන්න මොදේ කවුද කෙනෙක් කවුටම සුද්ධාත්වාස කෙනා හැම දෙයක්ම වෙන්නේ හොඳටයි මම නුඹට මීට වඩා මාධ්‍යයක් දෙනවා මම නුඹගේ ජීවිත ආශිර්වාද කරා මා නුඹ සතුටේ පුරණ නුඹට පුදුම දේ සිදු වේ හැලෙලූයා හැලෙලූයා ඕ නබෂෙක්ේ මාළු දෙක ගන්චන ස්වාමීන් වහන්සේ අපි සබක බාත්‍රා Ikaba Shikiria, Alutaratu, then Alutaratu in Amanda, Aluteval, Alutaratu, Aluteval, Marapamunama, Mama, Alutvidi Hitanama, Alutvidi Sitanama, Alutvidi Katakanama, Hallelujah, Yana, Hallelujah, Riba Sheke, Hallelujah, Amen, Amen. ආත්මය තුලම මේ පල්ලියන් කියලා පල්ලියට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. කොයින්ද ආවේක සුද්ධාත්මස්ලින් ආත්මෙන්ද ආත්මෙන් ප්‍රාණද දැන් මගේ ප්‍රාණය කන්ට්‍රෝල් කරන්නේ කවුද? සුද්ධාත්මස්. මගේ ශරීරය කන්ට්‍රෝල් කරන්නේ කවුද? සුද්ධාත්මස්. දැන් ඒ නිසා දැන් අපි කොහොමද ඇසරන්නේ? ආත්මිකව ඇසරනවා. ඉස්සර යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරම දවස් දෙක තුනක් අනේ ගියානේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම් කුල්ලෙක් ඔයගොල්ලන් අත්හැරියද දැන් කියයි දෙවියන් වහන්සේ ඔයගොල්ලන් ඉම්පෝට් කළ එක එක්කව දෙයි ආමෙන් කියන්න ලෝකල් නැති වුණාම දෙවියන් වහන්සේ ඉම්පෝට් එකක් දෙයි ඉස්සර මගේ ජීවිත සල්ලි නැති වුණාම අනේ මේ සල්ලි ටික මගේ මම රවටුණානේ මම මේක අම්බකට කොච්චර කලේද දැන් මගේ ආත්මය තුල මගේ ආත්මෙන් මාස කතා කරන මොන දෙයක් නුඹ නැති වුණත් අරේ නුඹ බයිබලේ අතර ගන්න මොහොතේ නුඹ කොල්ල වැට නැති නියම කාලට පළ දරන ගසක් වන්නේය නුඹ කරන සියල්ලම සාර්ථක වන්නේය නුඹ නැති වුණාම හැම දෙයක්ම මාසිය ගුණෙන් දෙනවා හල්ලෙලූයා ඒකයි දැන් මම දුකේ නැත්තේ කවුද මට විරුද්ධ කතා කරුවත් මම දැන් මොනාගෙන දැන් අලුත් ඩේටාබේස් එක කතා කරන මම ෆේමස් වෙනවා දැන් මාතුලේක ගලා යන මම මොකක් ආශිර්වාද වෙනවා මාතුලේ මිනිස්සු සුව වෙනවා මම ඒ කාලේ ස්කූල් එකේ එක්සෑම් කරුවේ නැහැ මම ඉස්පිතාලේ හිටියේ එම ටර්ම් එකේ ඉස්පිතාල මට ලෙඩක් මගේ බඩ පිම්බෙලයි දැසෝ මාව හොස්පිටල් මට ස්කෝලේ යන්න බෑ අපේ අම්මා ස්පීතාලෙ හිටියා. ඊට පස්සේ අම්මගේ උඹත් එක්කම ඉන්න බෑ මට ළමයි තව තුන් දෙනෙක් ඉන්නේ කියලා මම තනියෙන් දාලා ගියා නෝන වටේ. එමත් වුණා. එම්.ඊ.ටී. නමුත් අද කිසිම ලඩක් නෑ. අද මාතුලුංගක් ඇඩ සුවය. අද මාතුලුංගක් ඇඩ ආශිර්වාදය. මාතුලි ගලක් ගලාගෙන එනවා. අද මේදී අඩු කියලා කියන එකක් නෑ. මට එක දෙයයි ඒක දේව සභාව විතරයි අයිති ඍරමත් වශයෙන් මට ගයක් තියෙනවා ගයක් එකක් නොවේ ගෙවල් තියෙනවා රත්රන් තියෙනවා සල්ලි තියෙනවා සනිප තියෙනවා හැමදේම වාහන තියෙනවා හැමදයක්ම තියෙනවා දිවිනාසික නම් මේක නොවේ මම නුඹ තව මට පිපාසයෙන් බොන්න විතර නොවේ මම බොන්න පුළුවන් නමුත් ඊට පස්සේ ගඟක් දුවන්න එපයි ගඟක් දිවෙන්නත වැඩක් නැහැ අපි කෝටි ගණන් මිනිස්සු ආශ්‍රවද වෙන්න ඕනේ
අපේ මුදල් උඟක් හැදෙන්න ඕනේ, අපේ ආශ්‍රවද උඟක් හැදෙන්න, අපේ බුද්ධිය උඟක් හැදෙන්න ඕනේ. මාතුල ආවම මාව දැන් ආශ්‍රවද, මග අපිපාස. මම ඕ ලෙවල් එක ෆේල්. මම හොඳට ඉගෙන ගත්තා නමුත් ඕ ලෙවල් යන වෙලාවේ යාළුවෙක් එක්ක එකතු වුණා, මම ෆේල් වුණා. නමුත් මම සුද්ධාත්මස පිළිගත්තා, ආපහු මම යාක්ෂකල ඕ ලෙවල් එක කළා. මම තමයි ස්කූලේ මේ A8 විශ්වාස කරන්නේ. මාතුලාව අද මම උඟක් කෑව උගන්වන්න තියෙනවා. ගලා යනවා. මම ආණ්ඩ කැමති මේ උදෑසන ඔබගේ ජීවිතේ සුද්ධාත්ම වාස නැමැති පම්ප එක. ඒක වැඩ කරනවද? ඒක වැඩ කරනවද? ඒ ටැප් එක වැයිලාද තියෙන්නේ? ඔබ අනිත්තර ආශුව නැතුව ඉන්නවද? ඔබට පුළුවන් ඔබ සහ තුල ප්‍රාණය තුන, ප්‍රාණය තුල ආත්මය තුන, ආත්මය තුල සුද්ධාත්මස ඉන්නවා. නමුත් ඒ සුද්ධාත්මස වැඩ කරන්න බෑ, ඔෆ් කරන්න පුළුවන්. යේසුස් වහන්සේ කරන්න කැමති වෙන්නේ ඔබට බාධාවකට ඒක ඔෆ් කරන්න පුළුවන්. ජීවනදායක වතුර ගලාගෙන දිවුවා තමයි ඔබගේ ප්‍රාණය තෘප්තිමත් වෙයි. ඔබගේ ප්‍රාණය තෘප්තිමත් වුණත් ඔබ වෙනස්සකර ජීවත් වෙයි. යමෙක් පිපාසෙ නන මා වෙත ඇවිත් බීවාවේ. ඌතුලින් ජීවනයේ ගංගාව මම දුවන්න තමනවා. මාගේ ජීවනයේ ඌතුලින් ගලායයි. යේසුස් වහන්සේ කොහොමද ආශිර්වාද ජීවිතද? ඒ ආශිර්වාද ජීවිත ඔබ මා ජීවත් වෙන්න ඕනේ. යොවන් 10:10 සොරා එන්නේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත් මිස මා ආවේ උන්ට ජීවනය, මට ජීවන ලැබෙන්න පිණිසත්. හැබැයි මට ජීවන ලැබුණත් මදි, මට ජීවන ලැබෙන පිණිසත් ඒක අතික. ඉංග්‍රීසි abundantly, extra life. තවත් උඟක් ජීවත් වෙන පිණිස ස්වාමීන් වහන්සේ මාතුල ජීවනය දෙනවා. ඒක තමයි දෙවියන් මාස. චර්ච් එකට ආවම මම, මගේ පවුල, මගේ දරුවන් අපි ජීවත් වුණා නෑ. අපි තුලින් දාස් දාසනකට ගංගා දුවන්න අවශ්‍යයි. අපේ ගංගා වලින් හුඟක් අය ආශිර්වාද වෙන්න අවශ්‍යයි. හුඟක් ගම් වලට අපේ ගංගාව යන්න අවශ්‍යයි. හල්ලෙලූයා. අපේ චර්ච් එකේ හුඟක් ගම් පළාතට මම උදව් කරනවා. ගම් පළාත මිනිස්සුන්ට උදව් කරනවා. මම උඟා දුප්පත් සෙනෙහ උදව් කරන ස්වාමීන් වහන්සේ කැමති මාතුලින් ගලායන්ට, මේ උදාස්ත කැමති ඔබතුලින් ගලායන්ට. ඔබ යේසුස් වහන්සේ ගාවේ පුරුදු ජීවිත නිසා ඔබගේ පිපාසු දෙසා. නමුත් කියනවා උන්වහන්සේ කියනවා ඔබගේ පිපාසේ බීප් ගාම, වතුර බීප් ගාම ඔබතුලින් මම ගලන්න තබනවා. මේ ආගමන තියාගන්න. ආමෙන්. මෙතන ඉන්න සමහර අය ස්කූල්ස් පටන් ගන්නේ, මෙතන ඉන්න අය සමහර හොස්පිටල් පටගන්නේ, මෙතන ඉන්න අය උඟාක් ඇයට උදව් කරනවා, ඌ සේවයක් පටගන්නේ. දෙවෙනස ඔගලව පාවිච්චි කරන්න. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම ස්වාමීන් වහන්සේ ගාවා, මම බිව්වා, මාතුල මෝටරයක් තැබ්බුවා. නමුත් ඇයි පම්ප් එක වැඩ කරන්නේ නැත්තේ? ඇයි මෝටර් පම්ප් එක වැඩ කරන්නේ නැත්තේ? ඇයි පම්ප් එක වැඩ කරන්නේ දෙ? 39 වෙනි වචනය. යෝවාන් 8:39. Praise the Lord. Something. උන්වහන්සේ මෙසේ කීවේය. ආත්මයන් මාසගෙනය. මම කතා කළේ මේ ආත්මන් මාස ගැන තමයි. ජීවනයේ ගංගාව දුන්නේ. මේ ආත්මන් මාස ගැන කතා කළා. මක් නිසාද? එතකන් යේසුස් වහන්සේ මහිමයට පත්ුන් නැති නිසා ආත්ම මාස තාම දීලා නැහැ. හොඳට යේසුස් වහන්සේ එතකන් මහිමයට පත්ුන් නැති නිසා, ඔකම කියන්නේ යේසුස් වහන්සේ මහිමයට පත්ුන් නැති නිසා මේ මෝටර එක, මේ පම්ප් එක සුද්ධාත්මස දීලා නැහැ, වැඩ වෙන්නේ නැහැ. ඇයි මේ ගඟ දිව්වේ නැත්තේ?
ඒ ශ්වාසදාම මම වතුන්නේ. ලෙඩෙක් ආවා, ඔහු සුවය ලබා ගත්තා. හොඳ නේද? ඔහු තුලින් අනිතේ සුවය ලබා ගත්තද? නෑ. ඇයි? තම සුද්ධාත්මස ආවෙ නෑ. ඇයි සුද්ධාත්මස ආවෙ නෑ? යේසු වහන්සේ මහිමට පත්ුන්නේ නැති නිසා තමයි ඔහු තුලින් ආස්කම්, ඔහු තුලින් සුවය, ඔහු තුලින් ආශිර්වාදේ සිදුවන්නේ. යේසු වහන්සේ තමයි මහිමට පත්ුන්නේ. යේසු වහන්සේ කියන යමකට පිපාසල මා වෙත ඇවිල්ලා බොන්න. ඔහු තුලින් සුද්ධාත්මස නැමැති පම්ප එක මම තබනවා. ජීවිතේ පුරා ඔහුට ඕන තරම් අවශ්‍යතා අවශ්‍යයට දෙන පිණිස මම ගංගාවල් දුවන්න තබනවා. කිතරවේ කියන්නේ ඔහු තුල අවශ්‍ය වෙන තරම් අවශ්‍ය වෙන සෙනගට දෙන තරමට වතුර උගව තියෙනවා. හොඳට ගොඩන ඔබ තුල අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. මා බලනද ඔබ තුල ඔබ ඉතින්දවා ඔබට පුළුවන් ද රටට උදව් කරන්න? පුළුවන්. අද මනස වෙනස් කරන්න, සිත වෙනස් කරන්න. වතුර නලලින් වලින් ගමටම වතුර දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? ගාන නැත එතන මෝටර ෆික්ස් කරවත් නගරෙටම වතුර දෙන්න පුළුවන්ද බැරිද? රටටම වතුර දෙන්න පුළුවන්ද? පුළුවන්. ඇතුළේ තියෙනවා. ඔබ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බයිබලයේ යසාය 48 58 11 බයිබල කියලට අගල මාව බලනෝනේ. යසාය 58 11 ස්වාමීන් වහන්සේ නිතරම නුඹට මග පෙන්වා වියලි තැන්වලදී නුඹේ ප්‍රාණව තෘප්තියට පමුණවා. ඕ ඉන්න ඡන්දේ අකාවත් ඔබ දිනයිද නැත්නම් ඡන්දයක් නැතුවත් දිනයිද? ඇම්ඩනාවත් එකයි ඇනිබලාවත් එකයි. මොනේ එක ආවතරේ මොන වියලුන තැනෙත් ස්වාමිනාස අපිව තෘප්තිපත් කරයි. ඔහුද නැද්ද? ආමේ. පාස්ව කාටද ඡන්දෙ දාන්නේ කියලා ඇහුවත් ඒක අවශ්‍ය නෑ. මම දැම්මත් නොදැම්මත් මගේ දෙවියන් වහන්සේ මට හැම දෙයක්ම දෙයි. අපේ චර්ච් එකේ රටේ ඩොලර් නැහැ කියන මාස තමයි වැඩිම සල්ලි හම්බුනේ. රයිට්? මම වචන විශ්වාස කරන ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ නිතරම කියන්නේ නිතරම උන්වහන්සේ කියනවා මම නිතරම ස්වාමීන් වහන්සේ නිතරම නුඹට මග පෙන්වා වීලි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා නුඹ ඇටද ශක්තිමත් කරනසේක නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය උල්පතක් මෙන්ද වන්නේ. මොන උල්පතක්ද? දිය වතුර නැති වෙන්නේ නැති. ඔබ කොච්චර දුන්නත් ඔබ ගා වතුර ඉවර වෙන්නේ. ඒ වගේ ඒක ඒයිකවත් God ගේ ලයිෆ් එක මාගා ඉල්ලා. යේසු වහන්සේ යමෙක් ඕන කෙනෙක් කොච්චර උනත් එක මම දන්නා. ඒ වගේ ඔබත් කොච්චර ගත්තත් ඇති ඔබගෙන් අඩු වෙන්නේ නැති ගඟක් වෙන්න යනවා. ආමෙන්. මේකට මොනවාද අවශ්‍ය? මේකට ඔබගේ පම්ප් එක. ඔබගේ පම්ප් එක ඔන් එකේ තියෙන්න ඕනේ. ළඟින් කෙනා බලගෙන පම්ප් එක ඔන් එකේ තියන්න. හල්ලෙලියා. සුද්ධාත්මස වැඩ කළේ නැහැ. සුද්ධාත්මස ක්‍රියා කළේ නැහැ. යේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා අපලස මැරුණා. මලුන් එ නැගිට්ටා. ආමෙන්. නමුත් මහිමඩ පත්ුන්නේ. තාම මහිමඩ පත්ුන්නේ. ඒ නිසා සුද්ධාත්මස ආවේ නැහැ. උන්වහන්සේ මහිමඩ පත් වෙන මොහොතේ සුද්ධාත්මස බැලාවා. පෙන්තකොස්ත දවසේ සුද්ධාත්මසෝන් පිරුණ පමණක් නොවේ උන් තුලේ දාස් දාස් සෙනග සුවය ලබා ගත්තා. ආමෙන්. මිනිස් වාස්කම් ලබා ගත්තා. මිනිසුන්ගේ ලෙඩේ ඉවත් වුණා. දාස් කල සෙනග එක දේශනාවෙන්
TITHES වෙන් ගංගාවල් දුවන පටන් ගත්තා. Hallelujah. Right. එනම් ඇයි පම්ප එක වැහිලා තිබුණේ? වැහිලා තිබුණේ තාම යේසුස් වහන්සේ මයිමඩ පත්ුන්නේ නැහැ. ඔබට පම්ප එක වාලා තියෙන පුළුවන්. මොකද බද? ඔබ පුද්ගලිකව ප්‍රසිද්ධව යේසුස් වහන්සේගෙන මාව බල ලියන්නපන්. ඔබ පුද්ගලිකව ප්‍රසිද්ධව යේසුස් වහන්සේව ඔබ මයිමඩ පත් කරන්න පටන් ගන්න මොහොතේ ඔබ තුල සුද්ධාත්මස ගලයි. ඔබ අල්ලපෙකට ඔබ ඉස්සරහකට ඔබගේ නෑදෑයට ඔබ දන්නවද මම චාචකට යනවා අද මම සතුටින් ඉන්නවා මේකට හේතු යේසුස් කියන මොහොතේ ඔබ තුලින් ගලයි. අද මම මේ තත්ත්වෙ ඉන්න හේතුව ජීසස්. Hallelujah. කීතන කියන පුරාද ඔබගේ නෑදෑට දන්න කෙනට ලබන 19 වෙනිදා මෙතන දෙමයක් තියෙනවා. ඉන්දියාවෙන් දේවදාසයෙක් කෙනා යේසුස් වහන්සේ මට කළ වාස්කම් වාදත් කරයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ යාපත් උන්වහන්සේ මයිමඩ පත් කරන්න අවශ්‍යයි. මම ඉස්සර ප්‍රශ්නකම දුකේ ඉන්නවා. දැන් මම සතුටින් ඉන්න හේතුව ඒක යේසුස් වහන්සේ. මම දුප්පත්කම හිටියේ අද මම පෝසත් වෙන්න හේතුව යේසුස් වහන්සේ. අද මගේ ජීවිතය සතුටේ ප්‍රීතියේ තියෙන හේතුව කවදද අන්තිමට යේසුස් වහන්සේ ගැන කිව්වේ? පල්ලියට එනවා, වේදිකාවේ ඉන්නවා, මියුසික් ගන්නවා, අශ්‍රින් කරනවා, කැන්ටිමේ ඉන්නවා, වෙල්කම් කරනවා, ඔක්කොම කෙරුවට පම්ප එක ඔෆ්. යේසුස් වහන්සේ කියනවාද ඔබ උදේම නැගිටිනවා, දසෙන් කොටස් දෙනවා, බෞස්ම දෙනවා, චර්ච් එනවා, නමුත් ඔබ කිතුණු වැටෙනෝ ඒ යේසුස් වහන්සේ ගැන ඔබ කතා කරනකම්. සුද්ධාත්ම සාවම ඉස්සර පේත්‍රස් බය වුණා. ඉස්සර පේත්‍රස් දිව්වා. ඉස්සර පේත්‍රස් පසුබට වුණා. දැන් සුද්ධාත්ම සාව. ඔව් යේසුස් වහන්සේ ගැන කතා කරන පටන් ගන්න මොහොතේ පුදුම දේවල් සිදු වුණා. ඌ ඇවිදින මොහොතේ එවනෙල්ල වැදලා මිනිස්සු සනිටුනා. ඌට ගෙදර කණ්ඩ වෙලාවක් නැහැ. කන මොහොතේ මිනිස්සු ඌගේ එවනෙල්ලරි වැදිච්චදී එයා තව මීටිමට යනවලු. එවනෙල්ල මේ පැත්ත සූර්යයාන මේ පැත්ත තියන්න කියලා පොහොලිමට තිබ්බ මෑ නිකන් ගියා විතරයි මිනිස්සු සනිටුනා. එයා තුලින් ගාකයි ආශ්වාන. හේතුව පේත්‍රස් යේසුස් වහන්සේ ළඟට කළා. කියන්නේ යේසුස් මොන ප්‍රශ්නයක් වුණත් ඒ යේසුස් කාව එන්න. යේසුස්ගේ නාමය කියලා වැඩේ යට යන්න. වාගේ ජීවිතය හොඳට දිනු වේ. යමෙක් ළමෙක් කෙනා මම ස්කෝල්ට මගේ එක්සෑම් හොඳට පාඩම් ගන්න. හොඳයි. නමුත් කියන්න යේසුස්ට කියන්නේ යේසුස් වහන්සේ වට උදව් කරයි. උන්වහන්සේට පුළුවන් උදව් කරන කියලා හැම තැනම ඔබ දිනපතා යේසුස් කියන නාමය එක දවසක් කියන්න ඔබගේ ජීවිත වෙනස් වෙයි. ඒක තමයි ද වැදගත්. නිකන් කාමර ඇතුලේ ජෝගි දාන්න එපා. චර්ච් එක ඇතුලේ අල්ලුලි ප්‍රේස් ද ලෝඩ් වැඩක් නෑ. ජෝගි දාලා නිව්කමස්ලාගේ නම ලියලා වැඩක් නෑ. ඔබ කිව්වද ඒගොල්ලන්ට? ඒක තමයි වැදගත්. යේසුස් වහන්සේ මයිමඩපත් වෙනකන් මෝටර වැඩ කරන්නේ. ඔබට පැහැදිලි? යේසුස් වහන්සේ මේ පොළවට ආවේ පියාව මයිමඩපත් කරන්න. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ පියාව මයිමඩපත් කරන්න. සුද්ධාත්ම වහන්සේ මේ පොළොට ආවේ යේසුස් වහන්සේමපත් කරන. උන්වහන්සේගේ වැඩ ඒකයි. නමුත් උන්වහන්සේට ඒ වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව අපි කියනවා බලයවන්න, ගින්නවන්න, ආලේපවන්න. අපි උන්වහන්සේගේ බලයට ආස වෙනවා. නමුත් උන්වහන්සේගේ ආසාව යේසුස් වහන්සේමපත් කරන එක. මේ සභාව නැවත සුභාංච කතා කරන්න අවශ්‍යයි. මේ චර්ච් එකට නැවත ක්‍රොස් එක කුරුසෙන් අවශ්‍යයි. ඔබත් මහත් යේසුස් වහන්සේගේ කුරුස ගැන නැවත කතා කරන්න අවශ්‍යයි.
ඔබ යේසුස්ව කතා කරන පටන් ගන්නවා නම් ඔබගේ ජීවිතේ ජීවනයේ ගංගාව හල්ලෙලුයා ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරවත් මැදි ඔබ දෙවියන් වහන්සේගේ නාමයේ අඬගියසුවත් පම්ප් එක ඔන් වෙන්නේ කුමාර වූ පුත්‍ර යේසුස් වහන්සේව ඔබට මහිමර පත් කරන මොහොතේ ඒ පම්ප් එක ඔන් වෙයි ඔබතුලින් ආශිර්වාදය මම ඔබට කියන්න කැමතියි මම කොච්චර කතා කිව්වත් තරේ මම යේසුස් වහන්සේගෙන කතා කරන පටන් ගන්න මොහොතේ මගේ ජීවිත සතුට සන්තෝෂේ සමාධන ආශිර්වාද ප්‍රීතිය මුදල් සඵලවත්තේ දිනුව වාහනවල් නිදන් සෙනග හැම දෙයක්ම මේ චර්ච් එකට අවශ්‍යයි චර්ච් එකේ තියෙන සිස්ටම් නොවේ මේ චර්ච් එකට අවශ්‍යයි යේසුස් වහන්සේ අද ලංකාවට අවශ්‍ය Jesus was. Oba galla pugeda gena manushata avashya Jesus. Jesus gena kiyanna. Oba jeevithaya swamina sosaskai. Mawa mayimada patkarana. Ona sthanta mama avith o aashirwada karana. Eka tham bible thiyena. Mawa mayimada patkarana. Ona tanata mama avith o aashirwada karana. Jesus was ava ayin karala tabala ඔබ පම්ප් එක වැඩ කරයි කියලා හිතුවත් ඒ පම්ප් එක වැඩ කරන්නේ නැහැ. පම්ප් නැමැති සුද්ධාත්මාංශිකේ වැඩම යේසුස්ව මයමඩ පත් කරන එක. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ පුද්ගලික ජීවිතේ පගිරංගම පගිරංගම ප්‍රතිස්ත සිංහල වචන ප්‍රසිද්ධව ඔබ තනියෙන් ඉකෙන්න කියලා කියනවා ඔබගේ ක්ලාස් එකේ කියන යේසුස් තමයි ආමේ යේසුස් තමයි ඔබගේ බිස්නස් පාර්ට්නර් කියන ඔබ පල්ලියෙන් කියන්න එපා අද මම මේ මෙදීනු වෙන්න හේතුව යේසුස් තමයි ඊළඟ සතියේ මම මේ වගේ පල්ලියට යනවා එතනින් තමයි යේසුස්ව දැනගත්තේ ඒක තමයි ආශෝද තුම්පාර කියන්නේ ඒක අතකනි පාර වුවයි ඒ චර්ච් එක ගොයි තියෙන කියලා Jesus ita wedagath. Bible e aluth kiyusme naththan Yohan potha Matthew potha maga hungak thiyena. Mai kaage ki thiyena. Kaawath ekka katha karama mai e potak denawa. Naththan magaw thiyena dukha nemathi patra patrika. Jesus swasama dukha nethi karana kala. Unwasa gena usas kawa e kolayak denna awashya. Suddha paas obathune wedakana mothe. Siyulu deema obata nobile labe. Petrus ke paamula evila okkoma lasalle dibba amma deyak monobile Jesus ke naame ma deva sabha gena gamathi mata ungak deval nomile labena suddhaatmasa kriya karmote obada siyalla nomile labei venasa obage praane tulin obage sare kriya karai hallelujah samare isse kenek lindak gawawa එනවද යේසුස් වතුල්වා යේසුස් අපිට මෙලි වතු දෙන්න බෑ වා වෙන જાති එක්කෙනෙක් කියලා උන්වහන්සේකෝ ආ මේ වක් දෙන්නේ වතුරු බවත් නැවත වතුරු තිබා ඇති වේ නමුත් මම දුන්නත් ඒක සදා කාලිකටයි උන්වහන්සේකෝ මම දෙන වතුර නැවත ඔබට පිපාසෙන්නේ නැහැ මම දෙන එක වාතුලින් අනිතර ගලයි ඇයිට ඒක ලැබුණම ඔය ගමඩ ගිහිල්ලා මුළු ගමඩම යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කළා. ඇගේ ජීවිත ලොකු ආශිර්වාදයක් පත්තුණා. මේක කෙසේද ඔබ තුල සිදුවෙනවද? ඒක අනිත්‍ය ලබා ගන්නට ඔවුන් ඔබ වගේ වෙනස් වෙයි. අවසන් ලෙස. දැන් ෆයර් ගින්න කඩගත්තම ෆයිව් එකට කැවිලා තග්ගල බයන ලොකු ටැංකිය වතුර මෝටර ඇත්තින එතන මොන්කා මෝටර වැට ප්‍රෙෂර් එක නමුත් එන ලොකු බටයක් දාලා ඒ බටේ පොඩි කරාඹයක් දෙනවා ඒක වැහිලා දෙන ඒ පොඩි කරාඹේ ඇරිච්ච ගාම අඩි 100 ගණන් උස 200 ගණන් උඩට බිල්ඩින් වලට වතුර කරාඹේ පොඩි ඔබ පොඩි කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔබගේ මෝටරේක ලොකු
අමේ දෙවියන් වහන්සේ උඟාක් කැවට ඔබ ආශිර්වාද ලෙස උන්වහන්සේ දබයි. උඟාක් කැගේ කාබය වැයලා තියන්නේ. උඟාක් කිතුරු අය තමන්ගේ ටැප් එක ඔෆ් කරලා ක්‍රිස්තුස් වහන්සේ මයිමඩ පත් කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා වෙලාව දෙන්නේ. උන්වහන්සේගේ සේවයට වෙලාවක් දෙන්නේ. ඔවුන් ඉරිදුන කිතුණු අය පමණ ලෙස පමණක් ඔවුන් සිටිනවා. මා මේ උදෑසන කෙනකම තේ ඔබ කෙනෙක්ට යේසුස් වහන්සේ යන කියන්න. ඒක ඔබ තුලින් ගංගාවල් ගලා ගන්න යන්න තමයි. ලබන දානම වෙනදා ඔබ තනියෙන් එන්න යනවාද? කෙනෙක්ට යේසුස් වහන්සේ යන කියන්න යනවාද? ඒක තමයි ඔබගේ ලයිෆ් එක. ඔබ කවදාත් සල්ලි ලබා ගන්න යන්න එපා. Jesus so mind path kanda salli nikam obutule galagane ay aashirwado elandi pa Jesus swasa mind path kanda obage jeevithe aashirwade galagane ay mama kiwe me mind path kandone saamaane kenek onoy oppo udessa ma udessa tamange jeevithe kiyala balana thuwa jeevane pudakapu Jesus swasa ge naame oba mind path kana mote ඔබගේ ජීවිතේ කවදාත් පලරන්නේ නැහැ. ඒක ඊළටයි. හාලෙලූයා. අපි සමදන නැගෙද සිට. රිකබා ශකු රියන් නිකාලා. හාලෙලූයා. හාලෙලූයා. හා දැත් කොසුබ ඔබ ගන්න ඕන තීරණයක්. යේසුස් ඔබ මහිමන පත් කරන්න තීරණයක් ගන්න. අද තේන ගන්න මේකෙන් ලැජ්ජා නෙපා ස්වාමිනේ. ඒකද ඔබේ ආචාර ස්වාමිනේ. මට මනුෂ්‍යයන්ව දෙන්න. මම කාටද ඔබ ගැන කියන්න ඕනේ? මට මනුෂ්‍යයන්ව දෙන්න. ඔබේ ආචාර කරන මට මනුෂ්‍යයන් දෙන්න. දෙවෙනස ඔබට අවස්ථාවක් දෙයි. ඒ අවස්ථාව පාවිච්චි කරන්න. සෙනගට යේසුස්ගේ නාමයෙන් වත් කරන්න. ඒ මනුෂ්‍යයා වස් සභාවට ගේන එක නොවේ. ඒ සමාඩ බස්ස ගැන මොතේ ඒ මනුෂ්‍ය වෙන ගමක ඉන්න කෙනෙක්ට පුළුවන්. ඔබට යේසුස් වහන්සේ ගැන කතා කරන්න. ඔබගේ සාක්ෂිය දාන්න. යේසුස් ඔබට මොනවද කළේ ඒක කියන්න. ඔබට බයිබල ගැන එච්චර දන්නේ නැතුව ඉන්න පුළුවන්. කමක් නැහැ. ඔබ කාණ්ඩ උනේ මම මේ වගේ දුකෙන් හිටියේ. හැබැයි මේ චර්ච් එකට ගියා යේසුස් වහන්සේ මට සතුට දුන්නා. ඒස්වාස ලේගියෝ නැමති යක්ෂා ආවේසෙන් හිටපු මිනිස්සාගේ වසුව කළ උනාසේ කිව්ව මොනවාද? උන් නුඹට සිදුුණ දේ නුඹ ගොස් නුඹේ අනිත් පැයට කියපන්. එච්චරයි. ඔබට මොනවාද උනේ? ඒක ඔබ අනිත් පැයට කියන්න. ඔබගේ ජීවිත ආශිර්වාද වේ. ඔබ තුල ජීවනයේ ගංගාවල් ගංගා ගලාගෙන යයි. ස්වාමීන් අපේ ජීවිත ඔබට පායි. ඔබගේ නාමය උදෙසා ජීවත් වෙනවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. හල්ලෙලූයා. අපි නැවතත් තුල සඳේලා. සත්‍යාත් මාස ඔබ තුල ඉන්න. ආමෙන්. හල්ලෙලූයා. අපි දැන් දෙක සුවදී වාසය ලබා ගමු. මම වාසය කරනවා. ඔබ තුල තියෙන ගංගාවල් ගලා යනවා පිණිස. අලුතෙන් ආපු ඔබ සෑමදෙනාගේ ජීවිතේ මාත් ගංගාවල් ගලාගෙන යයි. ඔබ ආශිර්වාද ජීවිත ජීවත් වෙයි. දේව ආශිර්වාද ඔබ ප්‍රීතියෙන් ජීවත් වෙයි. අපේ පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුත්‍ර යේසුස් වහන්සේ කවුනාව සුද්ධාත්ම වහන්සේගේ සාබයි කරනවා. දේව ආශිර්වාද ඔබ සෑම දෙනා සමග අදත් සදාකාලත් ඔබ සමගම තිබේවා.